අනිවාර්. එහෙමනම් දැන් හෙට තීන්දුව දෙනවා කියලා දෙන මම දන්නා ඒක ලබා දෙයිද කියලා හෙට කිව්වොත් මේ තීන්දුව ව්‍යස්තන් කුඩයි. ඒ කියන්නේ මේ නැතිවෙන්න යෑම ව්‍යස්තන් කුඩයි කිව්වොත් ඔබතුමාගේ වීදිය සටන් කරනවා නේද? අපිට දේශපාලනික උපාය මාර්ග තිබෙනවා. අපිට හදවතින්ම 100%ක්ම අපි විශ්වාස කරනවා නීතිය බලයෙන්, නීති ආධිපත්‍ය බලයෙන් අපිට අධිකරණමය ජයග්‍රහණයක් ලැබෙනවා කියලා. මොකද මෙතෙක් කල් අපි ඉදිරිපත් කරපු නීති තර්ක අධිකරණය විසින් පිළි අරන් තියෙනවා. ඒවා අපි දේශපාලනික අර්ථ නිරූපණ සහිත ඉදිරිපත් කරන නිසා නෙමෙයි, ඒවා සත්‍ය නිසා, සත්‍යවාදීත්ව නිසා. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා අධිකරණමය වශයෙන් ජයග්‍රහණයක් ලබන්න පුළුවන් වෙයි කියලා. ඒ නීතිය නිසා, වෙන කාරණා නිසා නෙමෙයි. එසේ ජයග්‍රහණ අපි ලැබුවට පස්සේ පාර්ලිමේන්තුවේ බහුතර හිමි පක්ෂයට හෝ කණ්ඩායමට ආණ්ඩුවක් පිහිටවීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉඩකඩ දෙන්නේ නැත්තම්, ඒ වගේම අගමැතිවරයා ලෙස පෙනී සිටිමින් මේ රටේ රාජ්‍ය දේපළ අවභාවිතා කරන, ඒ වගේම නීති විරෝධී ටෙන්ඩර් ලබලා දෙන, මේ අනීතික ලෙස කටයුතු කරන මේ පුද්ගල කණ්ඩායම තවදුරටත් මේ රටේ රාජ්‍ය බලය බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඉන්නවනම්, එහෙනම් පුරවැසියන්ට සිද්ධ වෙනවා පාරට බැහැලා මේ ජයග්‍රහණ ලබා ගන්න. එහෙම කරපු එකම රට අපේ රට නෙමෙයි. එහෙම අනාගතෙත් වෙයි. ඒ වගේම අපිට වෙන මගක් ඉතුරු කරලා නැහැ. අපි ඉතාම වැදගත් ගෞරවනීය වසර 70ක ඉතිහාසයක් තියෙන දේශපාලන පක්ෂයක් හැටියට, මේ රටේ අදටත් තිබෙන විශාලතම දේශපාලන සංවිධානය හැටියට අපි තා වගකීමෙන් අද වෙනකන් කටයුතු කරලා තියෙනවා. එක දේපලකට හානියක් වෙන්න දෙන්නේ නැතු, ජීවිතයකට හානියක් වෙන්න දෙන්නේ නැතු ඉතාම ඉවසීමෙන් අපි කටයුතු කරලා තිබෙනවා. ඒතොර අපි ඒ අපේ ඉවසීම වැරදි ලෙස තේරුම් නොගත යුතුයි. දේශපාලන සංවිධානයකට යන්න තියෙන අසීරු බරපතල වගකිවුතු පියවර ගණනාවක් තිබෙනවා. අපි මේ ජයග්‍රහණ පුරවැසිය වෙනුවෙන් ලබා ගන්න පාරට බහින්න ඕන නම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට තේරෙන්නේ ඒ භාෂාව විතරනම්, එහෙමනම් අපි අභියෝගේ බාර ගන්න. ඒක මේ මෙතෙක් නොකර බැරිකමට නෙමෙයි, අවසානයට කළ යුතු දේ අවසානයට කළ යුතු නිසා.